සුරතල් සතෙකු ඇති කිරීම ගෘහස්ත ජීවිතය තුළ අංගයක් බවට පත් වෙලා තියෙනවා. එය ආරක්ෂාවට වගේම මානසික සුවයටත් ලොකු පිටුවහලක් වෙනවා. හැබැයි සුරතල් සතෙකු ගෘහස්තව හදනවා නම් සුරතලාගේ වගේම ඔබේ හා පවුලේ සමාජිකයන්ගේ සුවය ගැනත් හිතන්න ඕන. මිනිසුන්ට බෝවිය හැකි රෝගයක් විදිහට ජලිපීතිකාව හඳුන්වනවා. සිර 16ත් 20ත් අතර ප්‍රමාණයක් මේ රෝගයේ ආසාදනය වෙලා මරණයට පත් වෙනවා. ගොඩක් වෙලාවට මූලිකවම මේ රෝගය ශීරපායි ඕනෑම සතෙකුට හැදෙන්න පුළුවන්. මිනිසුන්ට බෝ වීම සිද්ධ වෙන්නේ ආසාදිත බල්ලෙකු සපා කෑම නිසා. ජලබීතිකාව වැළඳුණු සුනකයෙකුගේ කේටයේ තියෙන වෛරසය අපේ ස්නායු පද්ධතියට ඇතුළු වීම තුළින් තමයි අපට ඒ රෝගය හැදෙන්නේ. මේට අමතරව සුරතල් සතුන්ගෙන් රෝග හැදෙනවා කියලා නිශ්චිතවම කියන්න බෑ. සමහර බැක්ටීරියා ආසාදන මිනිසුන්ගේ තියෙනවා. සුරතල් සතුන්ගේ තියෙනවා. ස්ටේට්ස් නැත්නම් කටුවා කෑම ලෙස හඳුන්වන රෝගය. සතුන්ගෙන් මිනිසාට බෝ වීමට පුළුවන් කියලා තවමත් හරියටම තහවුරු වෙලා නැහැ. පණු රෝග බෝ වීම සතුන්ගෙන් වෙන්න පුළුවන් කියලා ජනගත වුණත් ඒ විද්‍යාත්මකව හොයාගෙනත් නැහැ. ගෙදර හදන සුරතලා පිරිසුදුව තියා ගැනීමෙන් සතුන්ගේ මලපහ මූත්‍රා පිරිසුදුව ඉවත් කිරීමෙන් රෝග වැළඳීම වළක්වා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකු සුරතල් සතුන් ඇති කරනවා නම් ජලබීතිකා රෝගයෙන් වැළකීමට සතාට එන්නත්කරණය කළ යුතුයි. ජලබීතිකා රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය එන්නත ලබා දෙනවා. සාමාන්‍යයෙන් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් පැටියාගේ වයස අවුරුද්ද පසු වෙනවත් සමගම. මේ වයස් කාණ්ඩය බල්ලා පූසා වැනි සතුන්ට සුදුසු වයස් කාලයක් වෙනවා. වගකීමකින් සුරතල් සතෙකු හදනවා නම් මූලික වශයෙන් ජලබීතිකා රෝගය වළක්වා ගන්න එන්නත්කරණය කරන්න ඕන. සතෙකු හදනවා නම් වගකීමකින් සතා ගෙනාපු දවසේ ඉඳලා මිය යනතුරු ආදරයෙන් රැකබලා ගන්න ඕන. සතාව පිරිසුදුව තියා ගන්නවා වගේම යම් රෝගයක් හැදුනොත් මූලික අවස්ථාවේදීම පශු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. චර්ම රෝග හැදුනම මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර කරන එක හොඳයි. ගොඩක් වෙලාවට අත් බෙහෙත් පාවිච්චි කරලා තමයි ඊළඟට පශු වෛද්‍යවරයෙකු ළඟට යමු වෙන්නේ. එහෙම නොකර අවදානෙන් ඉඳලා මූලික අවදියේම ප්‍රතිකාර කිරීම තමයි වැදගත් වෙන්නේ.